කරුවීර් සිංහ මහත්මයා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට මගේ වරප්‍රසාද සම්බන්ධයෙන් ඔබතුමාගේ අවසරය ඇතුව මේක ප්‍රකාශ කරන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි මට දැන් දින දෙකකට ඉඳන් අද වෙනකන් 0.76 1.32 කියන දුරකථන අංකෙන් කතා කරලා මේ මරණවා එළියට බහින්න එපා වෙඩි තියනවා කියලා මට තර්ජනය කරමින් සහ මගේ ජංගම දුරකථනයට විශාල මේ මැසේජ් ප්‍රමාණයක් එවලා තියෙනවා ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම ඉල්ලන්නේ අපි දැක්කා පහුගිය දවස්වල උද්දික ප්‍රේමරත්න මන්ත්‍රීවරයාටත් වෙඩි තබන සිද්ධියක් අපි දැක්කා මේ වගේ දෙයක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙම තර්ජනය එල්ල කිරීම සම්බන්ධයෙන් ඔබතුමා අපේ මන්ත්‍රීවරු විදිහට අපේ වරප්‍රසාද ආරක්ෂා කරන්න කියලා ඉල්ලීමක් කරනවා ඒ වගේම ගරු මන්ත්‍රී නියෝජ්‍ය කතානායකතුමනි මංජුල ප්‍රියංකර සහ මෛත්‍රී ධර්මප්‍රිය කියන Facebook සමාජාල මාධ්‍ය දෙකකින් මට චෝදනාවක් එල්ල කරලා තිනවා මම 1989 වර්ෂයේ අම්මා ගෙනකුයි දුවෙකුයි දෙන්නෙක් දූෂණය කරලා ගිනි තියලා මැරුවා කියලා මං හිතන්නේ ඒ අය දන්නේ නැහැ මට 89 මට වයස අවුරුදු 8යි 8ම මේ 8යි කියලා ඉතින් මේ වගේ මේක දැක්කම මුළු සමාජයෙන් පිළිගන්නවා ඒකට මං දැක්ක විශාල ප්‍රතිචාර දක්වලා තිනවා එහෙම වුණ මේ පාර්ලිමේන්තේ වල තියෙන කියන මේ සම්බන්ධයෙන් ඇත්තටම මට මන්ත්‍රීවරයෙක් විතර මේ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය කටයුතු මං හෙට CID එකට යනවා පැමිණිලක් කරන්න මේ මේ මට මරණීය තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කරන්න මේ දුරකථන අංකෙත් තියෙනවා මේ සම්බන්ධයෙන් මට ඉදිරියේදී නීතිමය කටයුතු කරලා දෙන්න මගේ ආරක්ෂාව තහවුරු කරන්න කියන ඉල්ලීම මම ඔබතුමාගෙන් ඉල්ලනවා බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා ඔය පිළිබඳව ලියවිල්ලකින් ලිඛිතවම අපි වෙත දැනුම් දෙන්න ඒ පිළිබඳව පොලිස්පතිවරයාටත් ගරු ආරක්ෂක අමාත්‍යතුමාටත් දැනුම් දීලා වහාම කඩිනමින් අවශ්‍ය කටයුතු සිද්ධ කරන්න කියලා මේ වෙලාවේ නියෝ ගරු විපක්ෂ නායකතුමා ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඇත්තටම ගරු මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු කාරණාව මන්ත්‍රීවරුන්ගේ ජීවිතවලට තර්ජන එල්ල කිරීම බරපතල කාරණාව මේ ඒ පිළිබඳව යම් කිසි පැහැදිලි විධිමත් වැඩපිළිවෙලක් අවශ්‍යයි ඒ පිළිබඳව ඇත්තටම රජය යම් කිසි ක්‍රියාමාර්ගයක් ගන්නට ඕන ඒ වගේම මම ඔබතුමාට කියන්න කැමතියි මේ මන්ත්‍රීවරයාගේ ඇතුළු ඒ අනාරක්ෂිත තත්ත්වයට පත් වුණු සියලුම මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද රකින්නා වගේම මම ඔබතුමාට කියන්න කැමතියි විශේෂයෙන්ම මේ රටේ නීති හා සාමය ශාස්ත්‍රයේ අද බොහෝ තැන්වල ඔබතුමා ඕනනම් හොයලා බලන්න මරණ විශාල ප්‍රමාණයක් සිද්ධ වෙනවා මිනිමරු මංකොල්ල කෑම මත්ද්‍රව්‍ය කේන්ද්‍රීය විනාශකාරී තත්ත්වය ළමා අපචාර දරුවන් දූෂණය කරන මව්වරුන්ට පාරේ බහැලා යන්න නැහැ ඉතින් ඇත්ත වශයෙන්ම මේ රජය යම් කිසි තීන්දුවක් ගන්නට ඕන හොඳයි මේ වගේ විෂම ක්‍රියාවන් ක්‍රියාත්මක කරන කණ්ඩායම් වලට අපි යම් කිසි පැහැදිලි දැඩි වැඩපිළිවෙලක් ගන්නට ඕන. ඉතින් මේක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් එකයි මේ රටේ ලක්ෂ 220ටත් එකයි. මේ රටේ සාමාන්‍ය ජනතාවට මහපාරි බෑලෙන්නේ නැහැ. අද මිනිමරුන්ද මංකොල්ල කන්ද ඉහවහා ගිහිලා තියෙන්නේ. අද හැම තැනකම මේක ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා මිනිමක් කරනවා ගරු මන්ත්‍රීතුමාගේ යෝජනාව විශේෂයෙන්ම එතුමාගේ ආරක්ෂාව ඒ වගේම 225ම ආරක්ෂා එක තහවුරු කරන්නට ඕන. හැබැයි හැබැයි මම කියනවා ඒකටත් වැඩිය උඩින් තියන්නට ඕන මේ රටේ ලක්ෂ 220 ආරක්ෂා. මේ රටේ සාමාන්‍ය ජනතාවගේ ආරක්ෂාවටත් ප්‍රමුඛ ස්ථානය ලබා දෙන්නට ඕන. මොකද ප්‍රචණ්ඩත්වය අපරාධය මේ රටේ ජන සමාජයේ අද වැහි වැහලා තියෙනවා. බොහොම ඉස්සෙල්ලා ඒක ගැන අවධානය යොමු කළ අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න කියලා දැනුම් දෙනවා. මීළඟට ප්‍රධාන